විශේෂයෙන් මේ දිනවල මේ සල් ප්‍රශ්න ගත්තොත් තොග රැස් කරන්නන් අසීමිත ලෙස අතරමැදියන් වීතෝග රැස් කරන් ඉන්නවා අපි විශේෂයෙන්ම පහුගිය මාසේ පාර්භෝගික අධිකාරිය විසින් ගැසට් පත්‍රය නිවේදනය කරා ඒදී ඒ ගැසට් පත්‍රය අනුව හැම වී මෝලක්ම සහල් මෝලක්ම ඒ වගේම තොග රැස් කරනෙක්ම වී අපේ පාර්භෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි විශේෂයෙන් අපි බැලුවා එහෙම ලියාපදිංචි නොවි මේ ප්‍රදේශවල විශේෂයෙන්ම පොළොන්නරුව අම්පාර මඩකලුප අනුරාධපුරේ කුරුණෑගල වගේ ප්‍රදේශවල අම්මන්තොට ලියාපදිංචි නොවි මේ වී තොග ගබඩාවන් පවත්වාගෙන යෑම. ඉතින්දි වෙන්නේ ඒ වී තමුන් ගොවියන්ගෙන් අරන් ගෙවෙලා තොග ගබඩා කරගෙන අසීමිත ලාභ තියාගෙන මේ වෙළඳපොළට නිකුත් කරන ඒ වගේම මෝල් වලට නිකුත් කරනවා. එහෙන්දී ප්‍රධාන මෝල් වලත් ඒ කට්ටියගේ නියෝජිත හැටියට මෙයාලා සමහර අවස්ථාවල අපිට දැක ගන්න ලැබුණාද නියෝජිත හැටියට තොග එකතු කිරීමක්. අපි වහාම අපේ පාරිභෝගික පනත අනුව ඒ අපේ ලියාපදිංචි නොවි ඒ වී තොග රැස් කරන තැරැව්කරුවන් සම්බන්ධයෙන් දැඩි අපේ නීති අනුව අපේ පාරිභෝගික අධිකාරියේ පනත අනුව ඔවුන්ට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අපි අද ක්‍රියා කරා. ඒ වගේම ඒ තැරැව්කරුවන් සතු වී තොග සම්පූර්ණ අපි රාජසන්තය කරලා සීල් කරලා අපි උසාවි රිදවත් කරනවා ඒ අවශ්‍ය නීති කටයුතු සඳහා. ඇත්තම මේ අවස්ථාවේදී මේ ජනතාව විශාල පීඩාවට පත් වෙලා ඉන්නේ මේ හාල් මිල අපි ඒත් එක්ක පාරිභෝගික අධිකාරිය වෙළඳ ප්‍රජාවගේ මුත් අපි මගේ නිලධාරීන් දිවිනේ පුරා වැඩි මිලට සහල් විකුණන වෙළඳ ප්‍රජාවන් සොයා නඩු විශාල ප්‍රමාණයක් දැන් දැනටමත් අපි දාලා තිනවා. දිගට මේකත් ක්‍රියාත්මක වෙනවා. අපි නොනවත්වාම දිවිනේ සීලුම ප්‍රදේශවල විරුද්ධ කර තියෙන කඩවල් ඒ වගේම ඔන්ලයින් ක්‍රමයේ අනුව බඩු බෙදා හරින ඒ වෙළඳ ආයතන සම්බන්ධ මුත් අපි නිරීක්ෂණය කරනවා. ඒ වෙළඳ භාණ්ඩවල පාලන මිලට ඉක්මවා විකුණනවා නම් අපි ඒ නිරීක්ෂණය කළා ඔවුන් විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරනවා. ඒත් එක්කම මේ සෝදිසි කිරීම දිගටම අපි ක්‍රියාත්මක ලංකාවේ අනිත් ප්‍රදේශවලත් අම්පාර ඒ වගේම මඩකලපුව වී තොග රැස් කරන විශාල ප්‍රදේශයක් තියෙනවා ඒ ප්‍රදේශවල. එහෙදී අපි දඩ මුදල් සම්බන්ධයෙන් අපි දඩ මුදල් වැඩි කරලා තියෙනවා. දඩ මුදල් මේ සමාගම් වලට අපි පොඩි ලොකු නෑ මහා විශාල වී සමාගම් වලටත් ඒ දඩ මුදල් මිලියන දක්වා අපි වැඩි කරලා තිනවා. ඒකත් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. ඒ ජනතාව වෙනුවෙන් තමයි මේ අපි හැමදේම කරන්නේ. අපි උපරිම ශක්තියෝදලා මේ ජනතාව වෙනුවෙන් මේ සහල් මිල පාලනය කිරීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙනවා. Breaking.lk